අපි අඩත් යම්බානට පැරදුණු කට්ටිය ලස්සනට හිනා වෙන ඔව් අපි දන්නවා ඊයේ දවසේ දේශීය ලංකා කණ්ඩායම තමන්ගේ අවසාන තරගයේ ක්‍රීඩා කරලා ලොකු සරණ ඉතින් නවසින්ද කණ්ඩායමත් එක තමයි මේ තරගයේ ඔවුන් ක්‍රීඩා කරේ ඉතින් මේ තරගෙත් අන්ත පරාජයක් තමයි අපිට අත්ුණේ ඒකත් එක්කම අෆ්ගනිස්තානය පකිස්තානය මේගොල්ලෝ බලන් ඉන්න සෙමිෆයිනල්ස් යන ඉතින් මේගොල්ලන්ටත් මේක ඉම්පොසිබල් ටාස්ක් එකක් වෙලා තිනවා මොකද න්ියුසීලන්ඩ් වල නෙටරන්ඩට ඉතාමත් හොඳයි ඒක අභ්‍යවා යන්න ගොඩක් අමාරුයි ඒගොල්ලන්ට ඉතින් ගොඩක් දුරට මර කිව්වා වගේ ඉන්දියාව නවසීලන්තය සෙමිෆයිනල් එකක් ක්‍රීඩා කරයි ඒ වගේම අනිත් සෙමිෆයිනල් එක ඔබ දන්නවා ඔස්ට්‍රේලියාව සවුත් අප්‍රිකා තමයි ක්‍රීඩා කරන්නේ ඉතින් මේ පරාජයත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් ට්‍රෝෆි 2025 දින චැම්පියන්ස් ට්‍රෝෆි එකට යන එකත් දැන් අවුල් වෙලා තියෙනවා ඉතින් ඒකට පොඩි සිනාරි එකක් තියෙනවා බංගලාදේශය පරදින්න ඕනි ළඟ තරගේ එකත් ලොකු මාජින් එකකින් පරාජයටපත් වෙන්න ඕනි එහෙම නැත්නම් ඉතින් ශ්‍රී ලංකාවට අඹ සරණයි වන සරණයි චැම්පියන්ස් ට්‍රෝෆි ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ ඉතින් ඊයේ දවසේ තරගය ගැන කතා කරොත් එහෙම අපි දන්නවා අපේ ලකුණු 171යි ලබා ගත්තේ 1546 පන්දු 4ක් තුළ සිය දෙනා දෙවි ගියා කුසා ජනි පෙරරා උදේ පාන්දරම ඉතාමත් ප්‍රවේගකාරී නිමක් ක්‍රීඩා කරන පොඩි සනා උඩ හැකියාවක් ලැබෙනවා මේ තරගාවලියේ වේගවත්ම අර ශතකේ ලබා ගන්න ඉතින් ලකුණු 50ක් ලබා ගන්න ඔහු පොන්දු 28කින් 4.9ක් සහ 6.2ක් දෙකක් ඔහු ඉන්නට ඇතුළත් වෙනවා ඒ වගේම යටින් හැමදාමත් වගේ අපේ බැටින් ස්ටේබල් කරනවා මහේෂ් දීක්ෂණ ලකුණු 38ක් පන්දු 91කින් මේ අංක 9 පිටකරුවෙක් හෝ ඊට පල්ලෙහා පිටකරුවෙක් ෆේස් කරපු දෙවෙනි වැඩිම පන්දු ගාන ඉතින් යාදේව් තමයි ඉන්දියාවේ ක්‍රිකට්කයා ඔහු තමයි වැඩිම පන්දු ගානක් ෆේස් කරලා තියෙන 92ක් ඒකත් නවසීලන්තයට එරෙහිව ඉතින් ඊට පස්සේ මහේෂ් දීක්ෂණට හැකියාවක් ලැබලා තියෙන පන්දු 91කට මුණ දෙන්න ඉතින් ඔහු නොදැවි හිටියා ඒ වගේම දිවිශාන් මෝෂංග සහ මහේෂ් දීක්ෂණගේ අවසාන කඩුවේ සම්බන්ධතාවය ලකුණු 43ක් පන්දු 87කින් කියන පන්දු වර 15ක් විතර මේ දෙදෙනා එකට ක්‍රීඩා කර දෙන්නේ ලකුණු 170ක ලබා ගන්න ට්‍රෙන්ඩ් බෝල් පන්දු වර 10යි ලකුණු වර 3යි ලකුණු 37යි කඩු 3යි ඒ වගේම සැන්ට පන්දු වර 10යි ලකුණු වර 2යි ලකුණු 22යි කඩු 2යි රජින් රවින්ද පන්දු වර 7යි පන්දු 4යි ලකුණු 21යි කඩු 2යි ඉතින් නවසෙන්ද කණ්ඩායම ඉලක්කය සපුරා ගන්නවා පන්දු වර 23යි පන්දු 2ක් අවසානයේදී කඩු 2ක් සමාන කඩු 5ක් දැවි කියලා ඉතින් ඩෙවන් කොන්වේ ලකුණු 45යි රජින් රවින්ද ලකුණු 42යි ඩ්‍රෑම් මිෂෙල් ලකුණු 43යි ඉතින් පන්දු යමෙන් කතා කරත් ඇන්ජෙලෝ මැතිස් දොර 4යි ලකුණු 29 කඩලු 2යි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පරාජයක්. ඔවුන් දැන් ඉන්නේ පොයින්ට්ස් ටේබල් එකේ 9 වෙනි ස්ථානයේ. ඉතින් නෙදර්ලන්තය ඉන්දියාව ඒ තරගේ මම හිතන්නේ ඉන්දියාව ජයග්‍රහණය කරා. ඉතින් ඒක බැරි වෙලා කරන්නේ නෙදර්ලන්තය ජයග්‍රහණය කරා. ඒ වගේම ශ්‍රී ලංකාවට මේ තරගවලිය ඉවර ගන්න වෙන්නේ අවසාන කණ්ඩායම් විදිහට. හරි. දැන් මේ වගේ ඩිසපොයින්ටින් වර්ල්ඩ් කප් එකක්. මම දන්නේ 99 න් පස්සේ අපි ගහපු ඩිසපොයින්ටින්ම වර්ල්ඩ් කප් එක. ඒක මම හිතන්නේ බැලූ විදිහටම හැමතැනින්ම පේනවා මොකද අපේ කිසිම දෙයක් සාර්ථකව තිබ්බේ නැහැ. ඉතින් අපේ ෆෑන්ස්ලා ගොඩක් දුක් කරනවා. ඉතින් අපිට තියෙන්නේ තරහක් දුකක්. මොකද මේක අපි ආදරය කරපු ක්‍රීඩාව. අපි පොඩි කාලේ ඉඳන්ම ඒ කාලේ ඉඳන්ම ගොඩක් ආදරය කරපු ක්‍රීඩාවක්. ඉතින් ඉස්කෝලේ යන කාලේ ওই බොරුවට සික්ලි වරගෙන බොරුවට ලෙඩ වෙලා තරග බලන්න ගෙදර නැවතිලා එතකොට ක්ලාස් යන කාලේ ඔගලට මතකන ඔය අබාන් සිංගර් ඉස්සරහ හිටගෙන බලන් ඉඳලා තියෙනවා ලෙක්චර්ස් ගියාට පස්සේ ලෙක්චර්ස් ඒ අස්සේ තියාගෙන ෆෝන් එක තියාගෙන බල මැච් බලලා තියෙනවා. ඉතින් මේ වගේ අතීතයක් අපිට තියෙන්නේ. අපි ගොඩක් ආදරය කරා ක්‍රිකට් වලට. හැබැයි දැන් එන්නම ක්‍රිකට් වැටලා තියෙනවා. මං කිව්වා උඩ විතරක් නෙමෙයි යටත් හැදෙන්න ඕනි කියන එක. යටයි උඩයි දෙකම හැදෙන්න ඕනි. උඩ කියන්නේ එක්සිකියුටිව් ක්‍රිකට් බෝඩ් එක. මේක තමයි මූලිකම බලපාන්නේ. ඊට පස්සේ සිලෙක්ෂන් කමිටි එක, කෝචර්ස්ලා, ප්ලේයර්ස්ලා, ප්ලේයර් මැනේජර්ස් මේ හැමෝම මේ ක්‍රිකට් ඩවුන්ෆෝල් එකට වග කියන්න ඕනි. පොඩ්ඩ මේගොල්ලෝ එකතු කරලා තියෙනවා. ඒ ඔක්කොම එකතුලා තමයි මේ ක්‍රිකට් එක නැති වෙලා තියෙන්නේ. ඉතින් ප්ලේයර්ස්ලා, ඔව් කෝචර්ස්ලා මන් දන්නේ වට කතා කරන්න තේරෙන්නේ නැහැ මේ කෝචස් ගැන. අපේ ස්පින් බෝලින් කෝච්, ෆාස්ට් බෝලින් කෝච් ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඒක වෙනම කතා කරන ටොපික් එකක්. ඉතින් මෙච්චර පරාජයට පත් වුණාට පස්සේ අපි කොටත් දුකයි කියන්නේ. මන් දන්නවා සමහර මම දන්න කට්ටිය ඉන්නවා ඒ කලින් තරග මේ අවසාන තරගයේ පරාජයෙන් පස්සේ ගොඩක් කට්ටිය අවුලන්නේ හිත හදාගෙන හිටියේ. අර දිනන්න ගිහිල්ලා පරදින්න ගිය පරදුණු තරග එහෙම පකිස්තාන් තරගය, ඔස්ට්‍රේලියානු තරගය, ඒ ඔක්කොම අපිට ජයග්‍රහණ කරන්න තිබ්බ තරග. ඒ තරග පරාජයපත් වුණාට පස්සේ ඔක්කොම දන්න ගොඩක් කට්ටේ ඉන්න කතා කරන්නෙත් නැහැ, කාලත් නැහැ, රැට කාලත් නැහැ, එහෙම වුණ ඉඳගන්න. ඉතින් එච්චරට අර අපි ඒ ක්‍රීඩාවට ඇලුම් කරනවා, ආදරය කරනවා. අපි අනිත් තැනක බලලා අපි කියන මෙන්න මේගොල්ලෝ මෙහෙම ක්‍රීඩා ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් අපේ ක්‍රීඩකයන්ට ඒවා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ PUBG ක්‍රීඩා කරනවා. ඕ වගේ ඒගොල්ලෝ කරන්නේ වගේම අපි දැක්ක දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට ආවට පස්සේ කුසල් මෙන්ඩිස් අනේ හරි චිල් එකේ hina වෙලා, කියන්නේ හරියට මේ තරඟ හොඳට ඉවර කළා වගේ, ඔන්න හොඳ ෆයිට් එකක් දීලා අංක 5 වගේ වෙලා වගේ අනේ ඉතින් හොඳට hina වෙවි විලිත් හැමෝත් එක්කම එනවා. ඉතින්
අර 2011 ලෝක කුසලානේ ෆයිනල් එකට ගිහිල්ලා පරිජිත කණ්ඩායමත් උහුම ආවෙන. අපි දැක්ක සංගල තිරන්සවර වෙන මහැරලා කොහොමද ඒගොල්ලගේ මූණවල තිබ්බේ කියලා අර හෙම්බත් වෙච්ච දුක් වෙච්ච ඒ තනිකරම අන්න එහෙම මූණක් තිබ්බේ. 2011 මේ මෙච්චර හොඳට ක්‍රීඩා කරලා ෆයිනල් එකට ගිහිල්ලා එන්න රණසල්ප විදිහට ඒගොල්ලෝ එද්දි ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි හිතේ මේකක් තියෙන නුඩින් තියෙන අපි ඉබ්බාව අවසාන තරගයට ආවයි කියන එක. මේක මේගොල්ලෝ මේ අවසානයට ඉවර කරලා මෙච්චර මේ කිසි හිතර ගන්න නැතුව හරි කැෂුවල් එක කියනවා ඉතින්. අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දැන් අර ප්‍රෙස් කොන්ෆරන්ස් වල නම් හොඳට කියන්න පුළුවන්. ප්‍රෙස් කොන්ෆරන්ස් වල ලොකු පඬිතුක් නම් දෙන්න දන්නවා. හැබැයි මැතට ගිහිලා තමයි මැච් එකක් හරියට ගහගන්න බැරි. ඉතින් බලන් ඉමු ඉස්සරහට මම කිව්වා ක්‍රිකට් එක උඩින් නම් හැදෙන්න ඕනේ කියලා. ඉතින් බලමු උඩ යට මේ ඔක්කොම හැදිලා ක්‍රිකට් කියන එක එක්කෝ මේ දැන් මිනිස්සු වැටුනහම නැගිටින්නේ අම්මානට කෙලවෙන්නේ වැටුනහම තමයි නැගිටින්නේ. එක්කෝ ශ්‍රී ලංකා ක්‍රිකට් එක අලුගසාදමලා නැගිටි. ඒක අපි දන්නේ කාලය තමයි තීරණය කරන්නේ. එක්කෝ අලුගසාදමලා නැගිටි. එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක මේ වැටලා තියෙන විදියටම තවත් අගාධයට ගිහිලා මිය යන්න පුළුවන්. ඉතින් අපි දන්නේ කාලය තමයි මේ හැමදේම තීරණය කරන්නේ. එතෙක් අපිට කරන්න තියෙන එකම දේ තමයි උඩ ඉඳන් මේ හැම දෙයක්ම හදන්න ඕනේ සම්පූර්ණයෙන්ම හදලා මේ ක්‍රිකට් එක අමුතුවෙන්ම අලුගසාදමලා නැගිටිනවා වගේ අමුතුවෙන්ම පටන් ගන්න ඕනේ. ඉතින් බලමු ශ්‍රී ලංකා ක්‍රිකට් ෆීනික්ස් සූරලෙක් වෙයිද එහෙමත් නැත්නම් මිය ඇයිද කියලා බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.